ස්පල ජියවිද්‍යා විශර්දේශය හතරවෙනි පාඩම් ශාක ආකාරය හා ක්‍රියංකාරීත්වය පිළිබඳවයි අපි මේසාකච්චා කර මිනි අපි ශාක පත්රය පිළිබඳව සාකච්ඡා කරලා වසංකර එයටත අප දී බීජ පත්ී ශාකපත්රේක විවූහය ඉඩමතරව ඒක බීජ පත්්‍රී ශාකපත්ත්‍රයක විිය්හය පිළිබඳව අප සාකච්ඡා කර පස එන්න බලන්න මේ ශාකපත්‍රවල අපි චර්මයේ තියන සුවිශේෂ ව්ූහයක් පිළිබඳව හොයල බලන්නය එතමයි පූටිකා එන අද දවසය අප අනුව මේ පූටිකා පිළිබඳව හොයල බල දමකක්ද මේ පූටිකාවක් කියලා කිය පූටිකා කියන්නේ මොනෝදි කියලපී කතා කරන්නේ යන්නේ මේ බලපුටික මෙ ගොලට පුළ මේ විවෘතවෙන්නක් පුළුවන් වැහෙන්නත් පුළුවන්. විවෘතවීමටහා වැසීමට හැකියාවක් තියෙන විශේෂනය වෙච්චා අපි චර්මීය සහිල තමයි අපි කියන්නේ පටික. විවෘතවීමට හා වැසීමට හැකියාවක් තියනු විවෘතවීමට වැසීමට හැකියාවක්තියෙන් විශේෂණය වෙච්ච අපි චර්මය සයිලා අපි හඳුන්න නො පූටික මෙ ශාක පත්තරවල හා කඳෙහි අපි චර්මය දකින්න පුළු කොයිද පූටිකාතින් ශාක පත්තර වලත්තියනු අන්න කඳෙහිත් දකින්න පුළුවන්ේ මේ පූටි අපි හැඩය පර ක්ෂා කරල බලපු හන් මෙගල මේ වකු ගඩු හැඩති පූටිකා අපට බහු ලවති අත්තාපිකෙන බෝං්චි බීජ හඩති පටි වකු ගඩු හැඩති වකු ගඩු හැඩති එය මත්නත්තම් බෝං්චි බීජ හති බෝචි බීජ හැඩති අනපාලක සයිලවලින් තමයි මේ පටිකා හැදිලති අපි හොල බලමු මේ පූටිකාවක විව්හය කොයි වගේ දක තර බෝචි බීජ හැඩති පූටිකාවක විවහය පරීක්ෂා කරල බලපු හාම් මේ බලන් මෙවා මෙන මේ විදි හැඩය හරිනි බෝංචි බීජ හැඩති නැත්තම් රෘක්ක හැති නැතම් වකු ගඩු හැඩති පූටිකාමෙන් මෙ නොවේ කියන පාලක සයිල්ල දෙක දරු හොඳට මතකතියා ගැන ඕල හැඩේ ඉඩමතර මේ පාලක සයිලවල බිත්තිය පරීක්ෂා කරල බලපු හා මේ හරියේ ඒකාකාර ගණකමක් තියෙනම පෙනවා මෙන ඇතුරට එනකොට ගණකම වැඩි වෙනවා අන්න ඒ බව පෙන් ඕන ඔබාධන රූපෙමි අන්න බිත්ති ඒකාකාර ගණකමකින් නෙවෙයිතිය ත මේ පැත්ත එඇත්තමයි න මේ පැත්තේ ගණකම වැඩි මෙ තුනීබිත්ති අ මේ තියෙන්න්න තුනීබිත්ති මෙතන ආන්න ගණකමින් වැඩි තර පිටත තුනී බිත්තිය මේ ඇතුළත ගන බිත්ති බි ඇදිල තියන සෙලවු ලෝස වලින්නාන්න සෙලවුලෝ ස්ොලින් හැදිච්ච අනසෙලිවුලෝ ස්ථන්තුූලින් තමයි මේ බිත්තිය නිර්මාණය වෙලා ත්‍රමවතුනී වටේට තියෙන බිත්ති මේ අතුළ බිත්තිය ගැනකමින් වැඩි ද දරුවු දැකවතන බැලු අපි බැලුමේ අනහුළං ඇතුළු කරන කටක්තියෙන් කටගැනකමින් වැඩි පොඩි එ් එකක්දාලතින බෝම ගණකම් එ්ජ එකක් දාපු කොටසක්ති ඉතුරු ටි මේ ඔය තිය නර ගනකම් එ්ජක මේ ඉතුරු ටික බෝමන තුනී බිත්තියක්ති එ අපි මෙතන්ට කටතියල පිබපුහාම මෙන ගනකම් එච්ජෙක හරිය පිම්බෙන්න්නේ මේ කොටස පිම්බෙන්න නෑ හේතුවකි ගනකම වැඩි හින්දා පිම්බෙන්න්නේ මේටික ද පාලක සල්ල තුළට ජලය තුළුවෙ පාලක සල්ල තුළට ජලය ඇතුළු වෙලා පාලක සයිල්ල පිම්බෙන මේ බිත්තිය ඇදෙනු ඒවා මෙහට ඇද හැබැයි මේ බිත්තිය මෙහට ඇ දෙෙන්නේ ඇ ඇ දෙන්න ඇත්ති දෙන්නතවාකින්දද මේ හරයේ ගනකම වැඩිත ඇතුළු බිත්තියේ ගණකම වැඩිහිද නැත්තන් හරියට ඕක මෙහෙමති බුණ නන්දරු බලන්නක පාලක සයිල්ල දෙක මෙහෙමතියෙන්න මෙ එක සයිලයක් මේ අනිත්තකු මෙගොළගේ බිත්ති මේ ඒකාකාර ගනකම ක්තියීම මේ තුළට ජලේන කොටමකද වෙන්නේ මේ තුළට ජලේනකොට මේ න් සයිල්ල පිම්බෙනෝ සයිල පිම්බෙන් තර සයිල පින්බෙන කොට විදිර වෙන්නමේ ඔන්න එක සයි පිම්බුුණ මේ අනිත් සයිලයේ පින්ම්බෙන් තර සයිල්ල දෙක පින්ම්බෙන්ෙනෝ විදිරයට මේ ඇදිල නො ඇදිල සම්පූර්ණව හැබැයි එහෙමනවෙයි මෙයාග අන්න මේග මේ තුළත බිත්තිය ගැකමින් වැඩිහින්ද මේ බිත්ති මේ පැත්තට ඇදුුනට ඇදිල සයිලයේ විශාල වනාට මේ බිත්තිය මෙහට ඇදන්නේ එ සයිල දෙක ඇත්තලා පූටිකාසි දුරේ පරිමාමකොද වෙන්නේ වැඩි වෙනවාද කින්න පුළුව බාන ම එක ඇඳල පෙන්න්න එනම් මොකක්ද වෙන්නේ මේක ඇතුළට ජලයවිල්ල මේ සයිල පින්ම්බුණුත්ම එසයි පින්මුණති මේකරරාම්ම එක විශාලයි අපි. ඔන්නඒක්‍රියාාවලිය සඳහා තමයි මේ ඇතුළත බිත්තියේ ගණකම මක්කරන්තයනද වැඩි කරගනති. තොර මේද පැත්තේ බිත්තිය ඇඳුනාට මේ මෙහට දේනෙ නෑ ඉද සයිල්ල දෙක ඇත්වෙනවා මේකේ පරිමාව වැඩි වෙනවා දකින. අපි තු මේක පරිමාව වී එකයි මේ පරිමාව වී දෙකයි අන වී එකට වඩා වී දෙක විශාලයි පැහැදිලි. එ අපි දැනන්තියෙන්නන මූලික සංකල්පය අන්න ඕක පූටිකාසි දුරකට නැත්තම් පාලක සයිල් එකට ක්ද නැත්තේ ඒ ආකාර ගණකමක් තියනෙන බිත්තියක් නෑ පිටත බිත්ති ගණනකමින් අඩුයි ඇතුළත වක්කර බිත්තිය ගනකම වැඩි. ඇතුළත වක්ර බිත්තිය ගනකම ඩ. එම වැඩි වෙලා තිෙන්න්න හේතුව තමයිමං ඔය පැහැදිලි කරේ. මේ ඔන්නඔය දුරට අපි කියනවා පූටිකා සිදුර කියිය මේ පූටිකා සිදුර දර පාලක සහිලයක් අපිට හම්බ වෙන සාමාන්‍යය මුරුදුදූස්තර සයිලයක් මේක සාමාන්‍යය මුරුදස්තර සයිලයක් එනම් මේක මනත්තිීන් රික්තකයක් දකින්න පුළුවන් මේ විදිහට ිගරක්තක තිය ඒ වගේක අනන්‍ය අෂශ්ටියක්තියෙනු පැදි විශේෂත්වයක්තිෙන්නේ සයිල තුළ හරිතලව බහුලව දකින්න පුළුවන්ගන මංකු අපි චර්මීය සයි හරිතලව දරන්නේ නෑ හැබයි පූටිකා වෘර්ථවීමේ ආන්තරණයට ඕන කරන AAT නිපදවා ගැනීම සඳහා මේ හරිතලාවදායක වේ හරතලාව මගින් අන්න ආලෝකප තිීක්‍රියාව සිද්ධ කරලා A නිපදවීම සිද්ධ කනවා ය පාවිච්චි කන පූටිකා විවෘත කිරීම සඳහා මෙන්න පාලක සයිල්ල වටේට අපට දකින්න අම්බෙනෝ මේ විදිහට පාලක සයිල වටට අපට දකින්න හම් වෙනෝ විදිහ ආධාරක සයිල පාලක සයිල වටයට තිය නෝමවාද ආධාරක සයිල දකින්න පුළුව එකයි දෙකයි තුනයි අක ධාරක සයිලවලින් අපිට ග පස්ස අපට හම්බේන මුද ස්තර සයිලවලින් හැදි චාප චාරමියය සයි මේකර එලියන් තියෙන අපි චාමය සයිල උු මේ මනවාආදමින් මේ අපි කියන ආධාරක ආධාරක සයිල් මෙන්න ආධාරක සයි එතුරම් මේ පාලක කොටස්ටික නම් කරගෙනය මේ රික්තකමරික්තක මේ නස්තිි මෙතින්නේ හරිත ල දිලිද එතර ඔන්න පි කියනවා මේ අපිට හම්බ වෙනටිකාවක්ටිකාවක ඔබට මේ අදින්න පුළුවන් වෙන්නවා මං අඳින්න ඕනේවා හරියටම කියනවා මෙ මේවා ඇදැල්ලා පුරුදු වෙන්න ඕනේවා නැති වන්ගේ හෙම කියනු මේවාදී නොැක මේ පෝටිකාාවක ව ව්හ එනම් අපි ඇඳල පුරදුවෙන් ඕොන කිය අනිවාරයෙන් මේක අදන්න දෙන්ඩ පුළ තර මොනාදතියෙන් මෙන්න බෝහංචි බීජ හැඩති පාලක සයිල දෙකත්තියනුඒ පාලක සයිල දෙකෙන් වටවෙච්ච මේ කුහරය පෝටිකාසි දුර පාලක සහිලවල බිත්තිය පිටට බිත්තිය තුනිී ඇතුළත බිත්තිය ගැනකමින් වැඩි ල ලල ුදර න් තු ලින් තමයි මේ බිති ල. ඒවාර වලු විදියට දකින්න පුළුවන් අමේ නොමේකේ. එතක පාලක සೈල්ල අප රීක්ෂා කල වලවාමයකේ විශාල රිත්තකයක්තිේනු න්‍යෂටයක්තිේනු හරිත ලවදකින්න පුළුවන්ගේ හරත ලව දකින්න පුළුවන්ග. මෙ පාලක සයිල්ල වටයට මොනාදතේෙන් අනා ආධාරක සයිල දකින්න පුළුවන්. පාලක සයිල වට මොනදේ. ආධරක සයිල දකින්න පුළුව මම මේ අඳන රූපේ ඔබෑදලා පුරුදුුවන්න අන්න අපි චරමීය විශේෂිත සයිල්ලයක් වන පාලක සයිල ගැන දැනක මෙන්න යන්න එනම් විස්තරය බල මොනවද පූටිකා කියූටිකාවක් කියයන් අන්නකො හොම විභාහගට හන්න පුළුවන් පූටිකාවක් යනු කුමක්ද එදරගෙනා විවෘතවීමට හා වැසීමට හැකියාවක් ඇති ශාකපත්තර වල හා කදන්වල අපිචරමය පිහි පාලක සයිලවලින් වටවූ අන් විීක්ෂීය සිදුරු බයිහු මාරුක්‍රියාවලිය සඳහා දායකවනන අපිගේෙන අමාකරද විවෘතවීමට හා වැසීමට දායකවන් ශාකපත්තර වල හා කඳෙහි පිහිටි පාලක සයිලවලින් වටවෙච්ච හැටපේන්න ඇතිම අන්වීක්ෂය සිදුරුවු අපි කිය නෝොමනවා කලදපුටික අපිචර්මීය අන්න සයිල ශාකවල පිටතින්ම පවතින විශේෂණය වෙච්ච මුරදුදූස්තර අපිචර්මය කළ කියන්නේ විශේෂණය වෙච්ච මුරුදුදස්තර පාලක සයිල යනු නිශ්චිත හැඩයක් ඇති බූංචි බීජ හැඩති. විශේෂනය වෙච්චිචර්මීය සයි. අපි චර්මය සයිල රජ ෝනස්වා කාරයි අන්න මේවා මේ පාලක සයිල මක්කිලාති බෝංචි බී ජැහැඩයක් දක්වා විශේෂණය වෙලා තියෙනවා දකින්න පුළුවංගුව බලන් හරතල වඩංගුවීමට හරිතල වඩංගුවීමට අපි චර්මීය සයිල පාලක සයිල මේ අපි තිෙන විශේෂත්වයක් මංකිවන්න අපි චර්මීය සයිල වල හරිතවන ඇ පාලක සයිලවල වනත්තිී පාලක සයිලවල සයිල බිත්ති අසමාකාර ලෙස ගණ වෙලාති ඇතුළත බිත්තිය පිටත බිත්තියට වඩා වැඩි ගනකමකිින් යුක්තයි ප්‍රත්‍යස්ථ ව වී නඩුවීමේ අපි ගත්තේ ඇැදෙන්නේ මෙබලටහු මොකක්ද කියන්නේ කියලවා අරමම් බැලුම් අරගෙන උදාහර අරගෙන පැහැදිලි කරේ කර ිදතිතුනි එඳදනු මෙයා ගනකමින් වැඩහිද දෙන්නේ ඒ පටිකා විවෘත වීමේ ක්‍රියාවලය සඳහා ආධාරව සමහර සෙලිවුලෝ සුදරතාන්තුර සමහර සෙලිවුලෝ සුද්‍රතාන්තු අරීියව පාලක සයිල්ල වට පීටමින් ප්‍රත්්‍යස්ථ වලලු සදර ද ැලුව හැකිමේ විදිරම් මේ පාලක සයිලයක්නම්. පාලක සයිලයේ වටේට මේ විදියට වලලු විදිහයට දකින්න පුළුවන්. මොනවාද. සෙලවුලෝස් සුද්දරතන්තුෝලින් හැදිච්ච වලලු දකින්න පුළුවන්ග. සෙලවුලෝ සුදරතන්තුූලින් හැදිච්ච වලලු දකින්න පුළුවන්ග. හැඩේ වෙනස් ර පළල් කිරීම මගින් පාලක සයිගල යුගල් තර හිදස වැඩිකිරීීම මගින් පූටිකාවේ විෂ්කම්භය පාලනය කිරි පාලක සයිල මගින් සිදුකර ග්‍රමකද කරන්නේ මේ බලාන මොකක්ද මෙ කරන්න කියල මේ මෙන්න පාලක සයිල දෙක පාල සයිල තුට ජලේගෙන්න්න ගන්නු පාලක සයිල තුළට ජලේගෙන්න්න ගන්නු එක ප්‍රතිඵලයක් විදියට පාලක සයිල ූන ව පාලක සයිල මක්කනෝද සූන සූන වෙනෝ කියලාගැන පිම්බෙ පින්බීමේ ප්‍රතිඵලමේ අන්න වැඩ පිටත තුනී බිත්තිය දෙනො ඇද මෙතන ගනකමින් වැඩි මේ බිත්ය තුනීයහින්ද ලේසියෙන් ඇදීමට ලක්කෙන නමුත් මෙතන ගණකමින් වැඩි මේ තියෙන අපිට හම්බ වෙන පටි සිදුර පටි සිදුර මෙතන තියෙන පපුටිකා සිදුරේ වි්කම්බේට වඩා මෙගේ විෂ්කම්බේ මුකුදලා වැඩි වෙලා තියනවා දකින්නකොු අන එක තමයි ඔයි කියන්නේ මොගක් කියලද මේ හැඩේ වෙනස් කිරීම ීම මගින් පාලක සයිල යුගල් අතර හිදස වැඩි කිරීම මගින් පූටිකාවේ විෂ්කම්භය පාලනය කිරීම පාලක සයිල මගින් සිදුකර. එතර මෙට මේ සිදදුරේ විෂ්කම්බේ පාලනය කරන එක තමයි පාලක සයිල දෙක මගින් මකරණද කරන්න පාලක සයිල්ල තුළට ජලේගෙනාව පාලක සයිල පිම්බුව පාලක සයිල පිම්බෙනවට කියන්නේ ශූන වෙන. එම ශූනවීම පති පාලේම කද සයිල දෙක ඇත් එ නො ඇතකොට මේ තියන අන්න අවකාශයේ පරිමාව එමත් ඇත්තම් විශ්කම්භය වැඩි වෙනෝ දකින්න පුළුවන්ද පැහදිලිදන්න මෙ තියන අපට හම්බ වෙච්ච එක මේ සම්පත්පොතය තියෙන රූපයක් වෙනවා මේ පාලක සයිල දෙක එක අස්ට්‍රිපයන්න තියෙන මේ අපි ර්මය සයිලනත්තන් අපි ගු ආධාර්ක සයිලතික වටේතීර මේ ඇතුළ සෙලියවුලෝස් බිත්ය ගැනමින් වැඩී ඇතුළේ මේ පූටිකා සිදුරතිීරු අර අපිට හම්බ වෙන අ වලු විදියට තියෙන සෙලිවුලෝ සුද්‍රතන්තු තමයි මේ වටේට දකින්න පුළුවන්ගේ අපි කිවේ පාලක සයිල වටේට මොනාස්දයෙන් මේ පාලක සයිල දෙක වටේට සලිවුලෝස් වලින් හැදිච්ච ස ද್්‍රತತು දdaki පු.ಸುද್්‍රනම සಸು್්‍ර හದලಿದ. මේ අරන්තියන්නේ අපිට හම්බවෙන අපි චර්මීය සිවිය පද්ද කරලදී ඔබ ස්කූල විද්‍යාගාරයදී මෙ වැඩේ කරලා බලන්න පුළුව අපි ගන්නෝ මේ හබරල ශාකයේ හබරල පත්තරයක් කරගෙන් මේකේ අපිචර්මීය සිවිය හිමීට ගලුව අපි දන්නවා හබරල ශාකපත්තරෝ ටිකක් ගණකමක්තිය පැදිලි මේ ගණකම් පත්තරේ යට අපි චර්මීය සිවිය හිමීට ගලවන්න පුළුවන් අපිට ඔය හබරල පත්තරේ අරගෙන මේක එකත් තැනකින් කෑල්ලක් කඩල ගත්තා අතට ඉඩ පස් ආපෝ දෙකට කඩ ටොක් ගල කරල් කැරුණට අත් දෙකට කෑලි දෙකෙන්නේ ට පටල යිවෙයිති සිවිය அග ීදුු කදාව කර ීදුරු කදාව මත ජල බින්දු කීපයක් තියලා මේ ජල වීදුරු කදාව ප ඔබගවග චර්මීය සිවි කැබල්ල මෙත හිතිය ජලේ දැම්ම නිකම් වවිීදරඩින්තියන්න පාපිචරමීසි විය එදර අපිචරමීසිවී තියන ජලය ඉන්ගලා සයිලහැ කිරිලා බලන් හම්බේන්නේ ජලේටිකක් දා එක මතතිය නන්න ඒවසක වැැසුම් පෙත්තකින් වහන් කවස් ලි්ප එකක් කරම් වහලද මේ වැසුම් පෙත්ත හ එකකාන් වික්ෂණ රීක්ෂණය කර තෙතුර මේ තියෙන්නේ අන්න යටිය අපි චර්මය සිවිය හබර්ලවල අපි චර්මය සිවියක් කපියරන්තින් එකරම් බලපුම පිට පේනවා අන් ඕේ තැන්තැන් වොලා පිට දකින්න පුළුවන් වෙනුවර ඉහතතිවිච්ච රපන් එකයන මොනත්ති මේ බලන්නක ඕක. සුගිය විභාග ප්‍රශ්නයක් විදියට දුන්න හබැයි ඔගොල්ලන්ගේ සිලවස්සගේ එනෙමට කලෙෙන් සලබස්සේ දා එවැනි ප්‍රශ්නයක් අලු සිලබස්ස කරදදා අන්න පුළුවන්ම පයි සිවියගලු ලපොම සිවිය තැන්තැංගල පේ නොම අන් පාලක සයිලතිී එගොල්ලන්ගේ වටේට අනාධාරක සයිලතිීරු තවත් පාලක සයිලයක් තේන්ට තීනුම් ඇති අට පිචර්මී සිවියයක්න ගැලව පාලක සයිලතීරම් පාලක සයිල වටේට ආධාරක සයිල්ලතීනුම් මේ තවත් පාලක සයිලතිීරු එවත්ක සම්බන්ධ වෙච්ච අධර්ක සයිලතිීනවා එතුර මේ සයිලකින එක සම්බන්ධ කරලා මෙන්න බලන්න ඔ සයිලකින එක සම්බන්ධ කරලා අපි චර්මීය සයිල තිනම් අන්න වැඩ ඔය සහිල එකන එක සම්බන්ධ කරලා එගැන මේ පූටිකාටික එකට ගැට ගහලා මොනාද මේ තියෙන්. අපි චර්මීය සයිල දකින්න පුළුවන්ග මෙ තියෙන්නේ වටේට තියෙන් අපි ර්මය අපි චර්මයණ දරුවනේ අන්න පාලක සයිල්ලවලින් හදිච්ච පූටිකාතියෙන් තැන්ැන් වල තමයි ගිරිිල ඉන්න මේ විශේෂිත සයිලටිකම් නනි ඇඳපුවාම අපිට පේනවාමේ වටේට තියෙන අපි චර්මය සයිලටි තවතිය නොමේඒ තව තියන බව තමයි මේ පෙන්න ලතින් මේ පැතිවලට තව සයිතික එතුරම සයිල තුළ මෙ තුළ හරිත ලාව පේන තියනු එව කොල පාටටති අපි ජර්මය සයිලකට වැරදිලාවත් දාන්නේ පාරිත ලව අප මය සයිලෝට දාන්න පාරිත ලලාව මේ ලටේ දන්න. නම් කරන්න පුළුවන් වෙන්න්න ඕොන දරුවන්ටමි කෝමද නම් කරන්න මෙ මොනාදමි මෙතියෙන්න්නේ පාලක සයි මෙසිදුරමොකදද පූටිකාසිදුර මෙ වටේදතියෙන්න්න මොනවාද ආධාරක සයිල් ධාරක සයිලවලට පිට තිින් තියෙන මනවාද අපි චර්මීය සයි අපිර්මීය ස පැදිල අ මේ කොළපාට අප යන්ද මොනවාද හරිතලව් නක් යජනා කර රපට නමක්ද අපිලේනෝ රප න ශාක පත්තරයක ට අපි චර්මීය සිවිය ශංක පන්තරේක යට අපි චර්මීය සිවියක් අන්විීක්ෂයෙන් බලපුහාම පේන විදි තැන්තැන්ගොල මනාතිී අන්න බෝංචි බීජ හැඩති අන පාලක සයිලවලින් වටවෙච්ච ටි කාසිදුරු තැන්තෑං වවලතෙනු ඒ පාලක සයිල වට ආධාරක සයිලතියනු ඒ ආධාරක සයිල එකිනෙක සම්බන්ධ කරලා මනාතීන් අපි චර්මීය සයිල දකින්න පුරුව මේක මංකිව පරණයි ගුඩක් පරණ නෑ හැබයි අපේ මේ ජීවිද්‍යාසිලබසකෙනෙම ට කලින් අන්න ප හ ය අපි චරමී සිවිය කන්වීක්ෂන් පේෙනකාරය අදල පෙන්නන්න ිත් ඉගෙනගන්න තියනොදරු. එ අපිට ඒ ප්‍රශ්නය එහෙම වලංගුයි. ඔබට විාගි යන්න පුළුවන් අන්න පාතිඩ ප්‍රමාණය ශාක පත්තරේක යයට අපි චර්මය සිවියක් ඇඳ කොටස්නම් කරන්න. ඒකට ඔබට තිය හොඳම සාක්ෂය සම්පත් පොතේ ඔබට මේක දීල තියනවා ආන්න. මොද මේ ඇදලති මේ සම්පත් පොතේ ඔබට දීලා තියෙනන්න මේ යටටපිචර්මීය සිවිය පේන විදිිය යටපිචර්මීය සිවියක කවුද. අන්න පාලක සයිල දෙක. අතරේ න පිචාර්මය මුරුදුද ස්තර ය දිහ තමයි මේ පෙන්නලති. පැහදිල් එක එකක් විස්තර ඇතුව නම් කල් තියන එකක් විස්තර ඇතුව නම් කරලතිී එක න අස්ටී හරිතලව බිත්ති අන ඉසියල්ල ඇඳල කොටස්ටික නම් කරති. ඇඳට අපෙන් ඇහවෝොත්තයම මේ අමතර ප්‍රායෝගික පරීක්ෂණය මගත්දේ. මේ ශාක පත්තරයක යට අපි චර්මය සිවිය කන්වීක්ෂයෙන් පරීක්ෂාරන්න එක හොමකර ඔබ ගැනවේ හබරලවෙනි මෙකර වෙන ශාකයක් ගන්න අමාරුයිද රූටික් මාන්සල එකක් වෙන්නවා බට මතකයි ඔබ යට අපි චර්මය සිවි අරගෙන අපි පරීක්ෂණයක් කරන හොම පාඩම ඒ රෝහිියෝ පැදි ටඩස් කැන්ටියයා කියන ශාකය රෝහිියෝ යට අපි චර්මය සිවවිගලෝ ල අපි පරීක්ෂා කරු එතකොට පූටිකා බලන්න වඩා හොඳයි යන්න හබරල ඇලෝකේසියා හෝ කැලෝකේසිය හබරලනත් නං ගහල් ඔයි දෙකින් ඕන එක පත්‍ර මාන්සලයි පත්තරෙන් කෑල්ලක් අපි කපාගෙන ස්කුලරයනවා කඩදසිය කොතාගෙනවෙලෙන්න තිබෙන් ගෙනහිල්ල එක කඩලා එක සිවිය ගලවල අපි දානොම ගද පිරිසිදු වියලි පිරිසිදුවෙන්න ඕන ඇවිදුරු කදා පිසිුුවවෙන්න ඕන අපිරිසිදුවන ඒ අපිරිසිද අන්න අපදර්‍ය අන්ීක්ෂයෙන් බල පාමලො ේලා පේ අප දම විීදුර කදාමත නොහරි අපදරක් ්‍යැත්ති නෝකිල් ඒ විීක්ෂ බලධද විශාල වෙලා පේනො එක අපිරි සමරල සංග ල යෙක් ගේ පේන්න පොලු අපිේ ඇඳල කොටසුත්නම් කර පැදි එමනො වරදි එදාම එක පිරිසිදුවෙන් නොන් එතකන්විීක්ෂය මතා පිත් එත ඒව තියන්නේ නෑ හො අන්විීක්ෂය තියන්නේ විදුරු කාච මෙවා පුස් බැද පුළුවන් හම්මතිස් මන් ීක්ෂ පවිච්චි කරන අප වියලිතත්ව ඇතේ අපි උපකරණ ආරක්ෂා කරගන්නවා එන්දන්න අපි විදුරු කදාවක් ගත්තා එක පිරිසිදු වියලියක එක මත ජලේබින්දු කීපයක් තිබ්බ තියලයක මතා අපි තියාගන්න මනවාද අර කපාගත්තා පිචර්මීය සිවිකැ බැල්ලක් තියල වැසුම් පෙත්තකින් අාවරණය කරලා අන්විීක්ෂයෙන් නිීක්ෂණය කරපුහාම අන්න අපිට දකින්න හම්බෙනෝ මේ මේ කියන විහය දකින්න පුළුවන් ඔබටත් පුළුවන් මේක ඇඳල පස්ස ෝකේ එක සයිලය එක සයිලය පොඩි විස්තරාත්මකව ඇඳලා පන්නන්න පුළුව න්න එකක් අඳනවා විස්තරාත්මකෝම එහෙම සිවිය පේෙන්නෑ සිවියක් ගලූපාම සෛලිතරයිපේඒලට බිත්ති ගනකම්වා පේන නෑ මතුපිට පෙනුමනපී ඇති එද මේ එකක ඔන්න අපි ඇඳල පෙන්න්නල් ප්‍රතින් ම යෝජනා කරනවා අපි චර්මීය සිවියක් නදින්න කියලක ොත් එහෙම බිත්ති ගනකම් වෙනසවත් පෙන්න්නපා මේ මම ඇදල තියෙන විදිහට ඇදලපේ එක වඩාහ පැදිල අ බිත්තිය ගනකම් කිරීම එච්චර මුොහොද වැඩ වෙයි හතු එච්චර විතර ඇක ඇතුළේ පේන මේ විදිරම මුදර එහෙමගන්න ඩම් අපිට කපලාම බලන්න පැහදිලිද යන්න එන ඊළඟ කොටස අපි ගරගත්ත එහෙමනං පූටිකාව පූටිකා හරහා තමයි වයිහෝ මාරු ක්‍රයාාවලිය අපි අන්න ශාක්කවල වායු හෝමාරු ක්‍රියාාවලිය පිළිබඳව හොය ලබල. එතක ඔන්න අපිට හම්බෙනවා සොසනේ සඳහා ඔක්සිජන් ඕන එතක සොසනයේදී අතුරපලයක් විදිර කාබ්ඩ ඔක්සයි් පිටවරු අන්නේ ඔක්සිජන්ල් ලබා ගෙනනීමත් කාබඩ ඔක්සයිට් පිට කිරීමේත් ක්‍රියාාව වලියන්න අපි කියන මොගක් කියලද වායු හෝමාරුව ලෙස හඳුන්න පැහැදිලිද. එතුර මේ වයි හෝමාරු ක්‍රියාන් වලිය මේ ශාක සහිලවල සොසනය සඳ ඔක්සිජන වශ්‍යයි සොසන දී කකාබ්ඩ ක්සයිට් පිටවීම සිද්ධ වෙනු මෙ වයිගෝලයත් එක්ක 2 හා2හුවමාරුව තමයි අපි කියන්න මොකක් කියලද වයි හෝමාරුවක් කියලා කිය මේක සිද්ධ කරන්න පුළුවන් පූටිකා හරහා එවිට අපි කියනවා ඒක කූටිකා මේන්න යිහෝමාර එතෙක්කා පිට පුළුවන් මේ වාසිදුරු හරහා කරන්න පුළුව. එතකොට වාසිදුරු හරහා සිදු කරන වයහෝමාරු එවගේ ම අපිචර්මය නැත්තං උච්චර්මය වයිහෝමාරු ක්‍රියාවලේ සිද්ධ කරන්න පුළුව. ප්‍රධාන වශයෙන් සිද්ධ වෙන්නේ වායු හෝමාරුව මෙන මේ පූටිකා හරහා. ඉටමතරව තමයි වාසිදුරු හා පිහො එල බලමු මොනවාවද මේ සිදදුරු කියන්න වාසිදුරු මීට කලින් අපිට හැබුණ ඒ ්‍රිතිීක වර්ධනයේදී අනකත් ම මතක් කරගෙනම යන්න එමන මෙන්න අපිට හම්බවෙන වයිහූමාරු ක්‍රියාාවලි ශාකවල වායහූමාරුවෝ ප්‍රධාන වශයෙන් පූටිකාහා වාසිදුරු හරහාසිදුවේ ශාකව ක්සිජන්නනා කාබඩ්ඩ ඔක්සයිඩ් පරිවහනයට විශේෂ පරිවාන ක්‍රමණ දැපන ක් සිජන කා බන්්ඩ ක්යි් පරිහණය කරන්න වෙන පරිවහණ පද්ධති තිේරු. ශාකවල ඔක්කොම ක්‍රියාවල සිද්ධ වෙන්න බාහිරත්ක සම්බන්ධ වෙන්නේ පූටිකාහර. ශාකපත්තරෝල තියන පූටිකාවලින් වයි හමාරු ක්‍රියාවලි කරනවා ශාකපත්තරයට ඕන කර. කඳේතියන පූටිකාලින් වයිහෝමාරු ක්‍රියාවලි සිද්ධ කරනවා මේහඳට අවශ්‍ය ඔක්සිජන්ටික ගන්නයි අන්න දේ නිපද වෙන කාබ්ඩ ෝක්යිට්ටික බැහැර කරන්න. මෙ මේ සරල විසරණය මගින් සිදුවන ක්‍රිය කෙටිදුර පරිවහනයන්න කෙටි දුර පරිවාහනය සඳ හාපි පාවිච්චි කරන්නම ගත්ද එනම්වායිහූමාරුව සරල විසරණය මගින් සිද්ධල පැහදිලිද. එතර මේ ශාකපටක වායිහූමාරුව සිදු කළ හැකිවන පරිදි අන්තර් සයිලී අවකාශ අපි දක්කන එනිමුද ස්තර සයිල සයිවරුමුද ස්තර சைයිල්. அන්න ඒ අවකාශ දරනොඇතකොඩ මේ අවකාශ තුළින් පහසුවෙන් මක්කරන් ලාාද. அන්න සයිලවලට ออกக்ක්සිජන් ලඟාවන්න පුුව. එවගේ සයිල තුළ නිපද වෙන කාබන්ඩ சைයි පහසුවෙන් පිටතට යන්න පුළුවංකම ලැබේ පැහැදිලිද. එවගේ මේ සොසනයේ සිදු කරන சைයිල බහෝ වෙලාවට මේ පෘෂ්ටට ආසන්නවතිය නොවත ගොට වඩා ලේසිෙන් ක්සිජන් කාබන්ඩ ක්සයි් හෝමාරුව කරන්න පුළු බලන්න යා ශාකවල්ල වායහහමාරුව ප්‍රධාන වශයෙන් ෆූටිකාහා වාසිදුරු හරහාවේ. ශාකවලට වසේ ක්සිජන් හා කාබන්ඩ ක්සයි් පරිවහනයට විශේෂ පරිවහන කරමනෑ බහවරණයක් අහන්න පුළුවමේ ශාකවල වාහිහමාරු ක්‍රියාවලිය ොකක් මින්ද සිද්ධවෙන්. සරල විසරණය මගින් සිද්ධ වේ පැදි ඒ සඳහා තියෙන අනුවර්තන තමයි එකක් අන්තර් සයිලී අවකාශ දරනක අනිතක තමයි මේ සයි අන මතුපිටට ආසන්නව පැවීම සයිල ෘස්ටේට ආසන්න වෝ පැවති. එවිට වායහූ මාරුක්‍රයා වලිය ටිකක් පහසුවෙන් කරගන්න පුළුවංකම ලැබේ මෙ බොම සරගල සිද්ධන්. මේ අපි ඇඳල තියෙන ශාක පත්තර ඒක තියෙන අන්න අපි චර්මය තියෙන පූටික පටිකා සිය මක් කරන්න ලන්ද වයහෝ මාරු ක්‍රයාාවලියට මැදිහත්වවෙන්න පුළු මෙ මේ බල මේක දැක්ක ගමන් ඔබ දන්නවා මේ මොකක්ද මේ කිය දැකියන් දීබීජ පත්‍ර ශාක පත්තර යද ඒක බීජ පත්‍ර ශාකපත්තර යද මේක දීබීජ පත්්‍රී ශාක පත්තරය කොමත් දන්නේ ඇයි ඉනිමු දස්තර සයිලත්තියේ නෝඩින් තැන්තැන්ොලමනත්තින් සයිවරමු දස්තර සයිලත්තිී අ අපි ගවා දීීජ පත්්‍රී වල ඉනිමු දූස්තරය හා සයිවරමු දූස්තරය ලෙස විබේදනය වෙලා දෙක පොමම පැදිලි න එකත්දීබීජ ප්‍රී ශාක පත්තරයක් කියන එක පැහැ මේ ප ශක ප අත රගලට පේනවා පටිකාති න්නම පැල පටිකා හර වයිහෝමාරු ක්‍රියයාන් වලේ සිද්ධව වයිහමාර ක්‍රයාාවලේ සිද්ධව මෙයිල්ලවලට ඕන කරන ඔක්සිජන් ටිකාත් ගන්නු ඉඩාමතරව අන ප්‍රවාන්ස් ේෂණයට හරහා කාබන්ඩ ක්යිඩු ඇතුු පැදි දැන් අපිට ප්‍රභාසාන්ස් ලේෂණය සිද්ධ කරන්න නැති පටකයක්නහඳ කඳකා අපි චර්මය ගන්න කුමින් ඒ අපි චර්මය තියන පූටිකාගන් ඒපුටිකාවලින් ඇතුරට ගන්න ඕමනද ක්සි එක එලිරිදාන ොමනාද කාබන් එද කොළන් කාබ්ඩ ක්යිඩවැ න්නේ හැබැයි ශාකපතරය න කාබ්ඩ ක්සයිට ගන්නවා පත්තර ඇතුළොට මොකරදී. ්‍රබා සංන්ස්ිලේෂණය සඳ ප්‍රබා සංන්ස්ිලේෂණය සඳ ැ එහෙම මේ පූටිකා විවෘත කරපු හා පටිකා විවෘත කරපු හාම් අපි පූටිකා විවෘත කරන්නේ මේ ක්සිජන් කාබඩ ක්සයිට් හෝමාරු කරන්න හැ එහෙම සිදදුරු හර හා ජලේපිට වෙන්න පුුව අ එහෙමුණොත් අපි කියනවා අඒකමකක් කියලද පුටිකාමය උත්වේදනය ලෙස හඳු අපි විවෘත කරේ පූටිකා වයිහෝමාරු කර හැබයිගේ අපි විවෘත කරපු පූටිකා හරහා වයිහෝමාරුවට අමතරව මක් කියන්න පුළුවන්ද. ජලේපිට වෙන්න පුළුවන් ඒමොනොත් අපඒ කියනවා මොකක් කියද අන්න පූටිකාමය උත්ස්වේදනය ලෙස හඳුර වල. ඔන්න අපිට මූලික කාරණාවක් පැහැදිලි වායිහුව මාරුවත්තෙක් මේ බල මේ පූටිකාවක් ප හැක් වගේ පේනති ඇති මේ වගේ විව්හයක් තමයි තියෙනකට අන් ම කියන පුලද ඇරන්න පුළුවන් වැහෙන්න්න පුළුව ඇරන්න පුළුවන් වැහන්න පුළුවන් පූටිකාවක් මේති පැහැදිලි යමු කොටස බල පටිකා විවෘර්තවීම වැසීමේ යාන්ත්‍රණ පටිකා විවෘර්තවීම හා වැසීම යාන්ත්‍රණ පැහදිලිද පටිකා විවෘතවීම හා වැසීම කොහොමද වෙන්න කිය බලන්න හද පටිකා විවෘර්තවීම හා වැසීම සිද්ධ වෙන්නේ මේ පාලක සයිලවල පசைවල சූනතාවය මගේ. අද පාලක சைලවල සූනතාව කියල කිය. පාලක சைල තුළට වටේතියන ධාරක சைලවලින් ජලයන්න පුුවන්. අධාරක சைලවලින් ජලන්න පුුව ජලපුහාම පාලක சைල, සූන වෙන එක ඇන පිම්බෙනෝ පිින්බෙන කොට අපි දන්නවා පිටත බිත්තිය තුන එද ඒ බිත්තිය ඇදෙන. හැබැයි ඇතුළත බිත්තියන ගනකමින් වැඩීන මේ බිත්තිය ගැනකමින් ඩ ඒඉද මේ පාලක සයිල්ල දෙක ජලයවිල්ල පින්බෙන කොටම කොද වෙන්නේ සයිල එක්කින එක ඇත්ත ඇත් වනකොට මේ පූටිකාසිදුරේ පරිමාවහෙමත් ඇැත්තම් විශ්කම්භ වෙරි එතර මේ ශූන සයිල්ල දවකනනි පැත්ත වෙන්න පුළුව පාල සයි වලින් ජලලියටය න පාලක සයිල වලින් ජලය එියට එම එළියට ගිහාම එතොර මේ පාලක සයිල්ල තුළට ජලයාාව ඇවිල්ල සයිලේ පිම්බුණ එම ඇතුළට ජලාව ඇතුළට ජලේනවට අපි කියවා අන්තරාශුතිය අන්තරාසුතිය ආසුතිය ඇතුළට වෙන්නේ ැම සයිලවෙලින් ජල එලියට ගියොත්තය මොද වෙන්න අන්න සයිලකිල ඒ කියන්නේ මේ සයිලෙන් ජලලියටය සයිලේ තුළට ජලේන එක අන්තරාසුතිය නම් යෝජනා කරන්න නම සයිල එලියට ජලේයනයක් බාහිරා සුති බාහිරා සුති බයිරා සුතිය සිද්ධ වෙලා අවසන්පතිඵලේ මොකද වෙන්. සයිලේ ඇකිල පින්බෙනවා සූන වෙන වන ඇකිලෙනවට කියනවා අපි මොගක් කලද විශූන සයිල් එ සයි විසූන වෙලා පූටිකා සිදුරු ඇහිලේනො පැදිලි සයිල සූන වෙලා පටිකා විවෘර්තව වෙනවා දකින්නකො. එනම් පූටිකාවිවෘර්තවීම හා වැසීමේ යන්ත්‍රණය සඳහා දායක වෙන්නේ ජලය මගින් සයිලවලට කරන සූනතාවය හා විසූනතාව. පැදිලින සයිව සූනතාවය තමයි මේ පූටිකා වවෘථවීම කෙරෙහි බලපෑ ඇැති කරන්න හැබැයි ඒ ක්‍රියාවලිය සඳහා මැදිහත් කරුුවක්කින්නවා එ තමයි මේ අර ඇතුළත බිත්තිය ගණකම ්ච ඇතුළ බිත්තිය ගනකමින් වැඩිවීම අනපන පුංචි සිදුරක්තියන්නේ දැක් අන්න වැඩ දැවබට පැහැදිී මේ උංචි පරිමාවක්තිය සිදුර ගයිලති මේ අන සිදුර ඇ ඇතුර සිදුර ඇරෙන්න්න හේතුව පාලක සයිල තුළට ජලය අන්තරාසුතියෙන් ඇවිල සයිල සූනවී හැබැයි කිසිදු තැනකලියන්න එපා ලකුණු දෙන්නේ නෑ සෛල පිම්බීම මෙහ වාපි පාවිච්චි කරන සාමාන්‍යය වච ඒවට ලකුණු හම්බ වෙන්නේ සයිල්ල පිම්බි සයි ඇකිි ඒවට ලකුණු දෙන්න නෑ ඇකිලනවා විශූනවරුම් පිම්බෙනෝ සූනව සූන සයිලයක්මති පැහැදිලිද එ ඕකත් එක්ක සම්බන්ධ වෙච්ච යන්ත්‍රණ අපට හම් පිකා වෘර්තවීම යන්ත්‍රණය පූටිකා වැසීමේ යන්ත්‍රණය අපි දැනගෙන තියෙන්න ඕට යන්න එහෙම නං ඊලකට යන්ත්‍රණ පිළිබඳව හොලා බල අපි සටහන ඉස්සල්ලා ගොඩනගාගැනම් මෙන්න පූටිකා විවෘර්තවීමේ හා වැසීමේ යන්ත්‍ර පූටිකා විවෘතවීමේ හා වැසීමේ යන්ත්‍ර ිකා විවෘතවීමහා වැසීම පාලක සයිලවල සූනතාවය මත සිදුවන ක්‍රියාවලිය. පාලක සයිල තුළට ආසුතියමගින් ජලය ඇතුළු වීම නිසා සයිල ප්‍රසාරණයීම සිදුවේ. සයි ප්‍රසාරණවීම සිද්ධ අන්නතංசை සූනවීම සිද්ද. පාලක සයිලවල බිත්ති අක්්‍රමෝත් ලෙස ගනවීම නිසා සයිලඒකාකාරෝ ප්‍රසාරණය නොවෙේ අන්. ඒකා කාරෝ ප්‍රසාරණය වෙන නන්දරූ මේ පැත්තත්ව හෙපේ මේක කෙලිීම මේ කොහොමවෙහෙන්නෝනද ඒකාකාරෝ ප්‍රසාරණය වුණුොත්ේ මේ අපිට හම්බෙන සයිල්ලෙ මේ පාලක සයිල නහමතිෙන් මෙගොල් ඒකාාකාරෝ ප්‍රසාාරණය වුණුත් මංකල්නු පෙන්වුව මෙ න ලයක් මෙ ේ. ඒකා කාරෝපි හැබැහැම වෙන්න ඇත්තේ මේ ගොළන්ගේ මේ ඇතුළ බිත්තියම කක්ින් ද අන්න ගනකමින් වැඩි මකිවේ ස්වබාදහමේ අපූරුව නිර්මාණ චූටි වැඩක් කර නොම පොඩි ශ්‍රක්්චර එක පොඩි වෙනසක් කරලා ලොකු ක්‍රියාවලියකට හදාග උංචි වෙනසක් කර නෝ එක ලැබෙන පඩක්් එක හරි විශාල පිටත් යෙන්නේ එක පොඩි කැපකිරීමක් කරලා උසස් පෙල පාන්තියේදී මහන්සි වෙලා අපි ගැනගෙන් ඒතුනක් ගත්තන අපි මඩිසි අවසාන අපි යන්නේ වෛද්‍යවරේගී ලක්කේ සඳහා ත්‍ර කරන්න තිර පොඩි දෙය එක ලොකු දෙයක් නවේ චූටි දෙයක් කරපු හාම අවසානය ලැබෙන ලොකුපතිඵලයක් අපිටල් ලඟා කරගන්න අවස්ථාව හම්බවිර මේකත් එහම පුංචි වෙනසක් කරලද බිත්තිය හැම තනමතියන ඒකාකාර ගණකව හැබයි අන සිදුරාවට ඉතරක් ගණකවමක් කරද වැඩි කරා ප්‍රතිපාලය සයිල දෙක පින්බෙන කොට මැද සිදුර විශාලවෙන බලන්න අපට ජීවිතයට ගන්නතියෙන ආදර්ශමවාම පැහැදිලිද න එමන යන්න ඉලං කොටසටමි ඇතුළ බිත්තියේ ගණකම වැඩිවීම හා රත්‍යස්ථවීම අඩුවීම නිසා තුළු බිත්තිය වක්‍රතාවේ වැඩිවිී පාලක සයිල පිටතට ඇදයාම සිද්ධව මේ ද අපිට හම්බ වෙන මේ පාලක සයිල මේකේ ඇතුළු බත්තිය මේ තුන තුනී බිත්තිය මෙහෙට ඇදෙන. අඩ පශ්යක් නෑ ගොල තුනහිද එඳ මේ අතර ප්‍රසාරණය වෙන කියන්නේයි මේ අතර ප්‍රසාරණය වීම සිද්ධව මේ පැත්තර පසසාරණ බෑ මෙහටය දෙන්න ඇත්තේ මෙතන ගනකම මකින්දද මේ ගනකම වැඩිහින්ද අේ වාක්‍යහරයට තේරුන්ග අනු මද වන්න ඇතුළ බිත්තිය ගණනකම වැඩිවීම නිසා ්‍ර්‍යස්ථ වීම අඩුවීම නිසා ඇතුළු බිත්තිය වක්කරතාවේ වැඩිවී පාලක සයිල පිටතට මෙතැන හෙල්ලෙනත්න මේ ෑ දෙන කොට මේ දෙන්න දෙ පැත්තර කොඩ්ඩ තල්ලුවනේ කයිවේ ඒපතිපාලයක් ලෙස පූටිකාසි දුර වෘත්තවේ. හොනාපිතාව එකක් ඇඳලවලු මේ එකො සහිල දෙක තල්ලුවේ නොම සයිල දෙක ප්‍රසාරණය වෙනු මේ බිත්තිය දෙන මේ බය දෙන්න පුළුවන් ඕන රම ප්‍රශ්නයක් නෑම මෙතන දෙන්න බෑමි මංකිවවේ ආරම්භයේ දිමත් කිව්වා බැලුම පුුම්බන කොට බැලුම කට පිම්බෙන්න බැල කට පිම්බෙන්න්නේ නෑ පිම්බෙන්න්නේ අර තුනීකොට අස්තමයි පිම්බ ොන්නන්ට කපල පුුම්බන්න පුලුවන්ගල බල උම්බගන්න බෑ පැදිලි හෙතුවෙතනින් තමයි අ ප්‍රසාාරය වන්න නොදීතියාග ඇදැන්න තතිනි උලාන්ටික ඇතුළට අල්ලු කරන්න ලොට තුනී කොටස පිම්බෙනවා දැකින්න පු යළිම තක්තර ගන්න මෙන්න එ්ජේම ආන බැලු මක් ඔය විදියටති මේවා දෙනවා හුලන් දාාපු ගමක් මේ විදිහයට මේක පරසාරණය වෙන මෙතන හෙලවෙන්නෙවත්නෑ මේකත් ඔය මැකැනිසම් එක මයිති පටිකා වැසීමේදී පාලක සයිල වලින් ජලී වත්්‍රී පාලක සයිල විසූන ව මෙකෙන් ජල එලියට ගියා සයිල ඇකිල්ලකොට න්න සයිල ැකිල්න කොට සයිල දෙක ලංවෙ සයිල පිින්බෙන කොට සයිල දෙක ඇත්වන ස ඇ කට සයිල දෙක සයිල ඇත්වනකොට පූටිකා සිදුරේ පරිමාව වැඩ සයිල ංවෙනකොට පූටිකා සිදුරේ පරිමාව අඩු වනෝදැකිඉන්න පුර එවිට ඇතුළු බිත්තිය වක්‍රතාවේ අඩුුව බිත්ති සිරස්වී පූටිකා වැසීයයි වෝ මේ අරිල්ල තියෙන පූටිකාාව වි ෘර්ත වෙලා තියෙන පෝටිකාව අ ඇතුළත බිත්තිය වක්‍රතාවේ වැඩි වෙනුම් වක්‍රතාව වැඩි වෙන ට ඇදෙනකොට බටයට ඇදෙනෝ ඇදකොට බිත්තිය වක්‍රතාව වැඩිවෙලා සිදුර විශාල වෙනවා මේ සයිල ඇකිිලිලා ලංවෙන කොටමොකද වෙන්නේ අන්න ඇතුළත බිත්තියේ වක්‍රතාවේ අඩු වෙලා හේත්තු වෙලා අන්න පූටිකා සිදුර වැහිලලා නො ද කින්න ට මේ තියෙන්නේ අන්න ස්ටෝමා ඕපනි මෙලෝස් වෙච්චක් ටිකාවක් වැහිච්ච අවස්ථාවක් මේතිෙන් මේ පෘටිකාවක් වවෘර්ත වෙච්ච අවස්ථාවක්ති මෙන මේ අවස්ථා දෙකක් විභාගෙට දීල දරුවනේ ඕකෙන් ප්‍රශ්න හරස් ප්‍රශ්න කීපයක් අහන්න පුළු මෙහෙම රූප දෙකක් දීල රූප දෙකB කියලා නම් කරලදීල ඉට පස්ස අපෙන් ආනුව ABCAB අවස්ථා හඳු උන්වන් හද අපිගෙන ඒ විවෘර්ත වූ පූටිකාව වැසනු පූටිකාව ඉට පස්ස අපෙන් මේ ABCAB ගැන විවිධ වූ ප්‍රශ්නහ දන්න ද ඕන ප්‍රශ්නයකට උත්තර දෙන්න පුළුවන් මට්ටමින් පූටිකාාව පිළි බඳ විස්තර කළ යන්න ඉළඟ කොටසට අපි යනෝ පූටිකා විවෘතවීම මේ කෝමද මේ පූටිකාව ඇරන්නේ ඒ සඳහා අපිට හම්බවෙන යාන්ත්‍රන්න මොනවන් පැහැදිලිද ඒ සඳ අපිට හම්බවෙන අන්න යාන්ත්‍රණ මොනවදික ලි බලන්නයි සඳ අපිට හම්බ වෙන්න මේ පොටැසිය මයින හෝමාරු යන්ත්‍රණය පොටැසිය මයිනු හෝමාරු යන්ත්‍රට පොටැසිය මන හෝමාර න්ත්‍ර ඒ ආන්ත්‍රනය පාවිච්චි කරලා පූටිකා විවෘර්ත වන හැටි හොවෙලබල් අපිගෙන මේ දිවාකාලයේ දී ප්‍රාශ ේෂන සිද්ට. එන්ද2ෑව2 ඇෑවෙනෝ එකන අද පූටික කුහරේCO2 සන්රණය අඩුවේ එත CO2 ඔපදන්නවා ජලයේ දිය වෙලා තිරු2 ජලයේදී වෙච්චා හැදන්නේකාබණි කම්ලෙ අම්ල තියෙනවනම් ආම්ලිකයිනම් පියච්චගේ අඩුයි එතොර 2 තියෙනවන අද පූටික කුහරේ පිච්චගේ අඩු දේව හිතන්නවා යි කිය මගදකෙන් දිවාකාලේදී ප්‍රභාසාංසලේෂණය සිද්ධ ප්‍රාංසලේෂණය ස 2 ෑ2ඇ හිද අදපුටික ුවර පපුටිකාවට ඇතුළතුවී චවකාශය 2 සන්ද්‍රණය අඩුව 2 අඩු නම් 2 තියනොට CO2 ජය ද වෙලාකාබණික් කම් ලයහැදෙනු එවිට පච්චාගේ අම්ලනෙ පඩුවදක ඔබ මේක දිවිය ඇතිතුරා එපා සසර වසනාතුරා මතක තියාගන්න මෙ පචචාගේ පච්චගේ හතයි පච්චගේ බිඳුවයි චගේ හතරයි මේ හතඋදාසීනයි බින්දුවයි හතායි අතර තියෙන්නේ අම්ල හතයිදා හතරයි අතර තියෙන්නේ බස් මේක පාඩන් කරල තියාගරතකොට ඊළඟ භවයක දීත් ප්‍රෝජනට ගන්න පුළන් ගොටක් ගල මතක්ක ඒව පිද අන්න ක්ති ගනුදනුණන ැ ්‍රබාශංස්ශලේෂණ ඉ කෙන ගන්න දරුව අපි එක ශක්ති ගනුදරු ද මේ බ්ලුප් විශ්වයම පවතින්නේ ශක්තිය මත එන මේ ති ශක්ති සංස්තති නියමේට අන ශක්තිය මවන්නක් බෑ විනාශ කරන්නත් බැහනම් අපිට අපි මැරුුණයිම් පස්සේ මේ ශක්තියනම නොහර වෙන විනාශ වෙන්නේ ශක්තිය ආන්න හුවමාරුවෙන්ඩ පුළුවන්කමති අරගන්න මේ ශක්තිය ආ ය බෞ විද්‍ය ජීව විද්‍යාවේ අර අපිට විග්‍රහ කරගන්න බැරිකෑ එටිකතමයි බෞති විද්‍ය ශක්තිය කු හොමද මේ යන්නේ අන් අපි මැරුණාම ශක්තියයට මොකද වෙන්න අන්න කියන කරණ පිළිබාතිකයි කියන මෙ පාඩන් කළතියාගන්න ශක්තිය එක්ක ඉළඟ අන්න බවේ පොදුනොත් මෙද නොටක්ගල් පාඩ කර ජැ සමකරුන් තියන්නේෙ ඒ තමයිපි කියන්න සමාරුන්ට යන්ත්‍ර විද්‍යාව ගානක් එක පාරයි හදන්නව නැයි. ඒව පුළුව. දෘෂ්්‍රාවිතාවේ එක පාරයි කියල දෙන්නු. පුලුව සමාරයට දෙපාර තුම් පාර හතර පාරේ එකමගාන දහපාර හදල තමයි මතකතියයාගන්න තින් මේ මොකද කියන එක පිොඳ පි දන්නේ. ඇයි හෙම වෙන්නේ. එකම ගුරුවරෑව් ගන්නන්න එකම පාන්තිී දඟින්නේ එක පි හිතමකු දෙන්නගම මේන්න ඇහ පේන ප්‍රමාණ සමානයි දෙන්න ම හොන්ට ූමනාවෙන් මේක හගරින්න්නවා හැයි කැෑපෑ සිටි දෙක අපිට ඇයි අපි දන්නේ අපට විග්‍රා කරගන්න තරන් අපේ අපි මේ හඳුරගන්න විද්‍යාව දියුණු එ මේහෙන මතක තියාගන්න එකයි මංකිව මේ සදහටම මතක තියාග එතකොට ඔන්න අම්ල තියෙනවා කියලා කියන්නේ ක වැඩිලා කබන්ක්சைයිට් සාන්ද්‍රරණය වැඩි වෙලා ඒවා දපපටික කුවරේ තියන ජලයේදය වෙලා අම්ලහදනවා කියන්නේ PHචගේ අඩුවෙනවා කියද හැබැයි CO2 ප්‍රවාන්ස්ලේෂණයට වැෑවෙලා CO2 ප්‍රවාාන්න්ට වැෑවෙලා අදපටික කුවරේ තියන CO2 සාන්ද්‍රරණය අඩුවෙනවා කියන්නේ PHචගේ වැඩිදනවා කිය එනම් දිවා කාලයේදී අදත් පූටික කෝරේ සිෝ ටු න්තරනය අඩුයි ඒවා ප්‍රවාසාන්ස්දේශන්ට ෑවෙලාතී එදHචා වැඩි වෙලා ො වැඩි පHචාගේ කදී වැඩි පHචචගේ කදී වැඩි පචාගේ කදී මෙ බලම් මෙන්න පාලක සයිල ිද මෙ පාලක සයිල්ල තුළට අනන කොයිවෙලාවෙද මේ දිවා කාලේ දිවා කාලයේදී අද පූටික ෝර පගේමක් කෙනවාද වැඩිවි එන මේ වැඩි වැඩිගේකදී වැඩිගේකදී ශක්තිය ලෙස වෑ කරලා ශක්තිය ලෙස වැෑ කරලා මේ ආධාරක සයිලවලින් කේදනනායන ගන්න ගන්න පොටම් පොටැසිියම් දනායන ගන්න ගන්නෝ නිකන්නෙවෙයි නිකන්ගෙන්න්නන්න බෑ මොනවා වැය කරලාද A වය කරල් අ මේ සඳහා මොනවාද ෑවෙන්ලා ආධාරක සහිලවලින් சை ට கேதானாகி.ட்டசியம் த. பக்கசை ටட்டேசிம் தய அ புகமம் மு பாக்கசை சை பிளாஸ் மேனத்தம் பாக்க சைவ சை பிளாஸ்மே கேதனா சாந்தரனே வடி. එකන්නේ பாலக்க சைல තු දராவ விභவே වැடி. பா சை තුළ ද්‍රාවේ විභවය වැඩිව මේ බල පාලක සහිල තුළ මම මේකයින් කරන්න මේකෝබට ඕන කරන එකක් හද එක සටහනක් දාල තියාගන්න අට පලයිල තුල මොනද වැඩිවෙන් ද්‍රාව විභාවය වැඩි වෙනවා සයි එස් වැඩිව පාලක සයිල තුළ ද්‍රාව විභවය වැඩි වෙන ද්‍රාවි භවය වැඩිවෙන කොට පාලක සයිල තුළ ජලවිභාවය අඩුවේ අපි මේ සයිsස් කියලා කියන්නේ ද්‍රාව විභාවේ සයි කියල කියන්නේ ජල විභාව කළවල වෙන්න පා ඊළඟ කොටස ඊළඟ පාඩම අපිට හම්බ වෙන මේ ශාකවල ජල සම්බන්ධ තාටික හොල්ල බල ො කොට අපි මේ පිළිබඳ පුළල් විග්‍රහයක් කර. දරන මතක තියාගන්න සයිලයක් තුළට ජලයාාවයින් පස්සේ සයිල්ලයක් තුළට පොට ඇසියම් දනාවයින් පස්සේ කේ දන සාන්ද්‍රණයේ වැඩි වෙනු එක ඇන ද්‍රාවිභවේ වැඩිවිරු. ද්‍රාවිභවය වැඩිවෙන කොට ජලවිභවය අඩුව. දැම් පාලක සයිල්ල තුළ ජලවිභවය අඩු. පාලක සයිල්ල තුළ සයි අඩු. ද විභවයේ වැඩිතනැකිදල මයි විභාවේ අඩුතනකට ජලේගමන් කර. ජවිභව වැඩිතැනකිදල ජල විභාවය අඩුතනකට ජලේග මන් කරනවා. එන පාලක සයිල තුළට කේදනායන පැමිණීම නිසා පාලක සයිල්ල තුළ ජලවිභාවය අඩුව. ඒ පතිපාලයක් විදියට ආධාරක සයිල වලින් පාලක සයිල්ල තුළට ජලය තුළුවේ . ගදද වෙන්නේ එඒ ආධාරක සයිල්ලෝ ජල වි බවේ වැඩී පාලක සයිල්ලවට වඩ එ හින්දා ආසුතිය මගින් පාලක සයිල්ල තුළට ජලේ ඇතුළට එන්නන්නේ හින්ද අපි කෙන අන්තරාසුති අන්තරාසුතියෙන් ජලයේ ඇතුළ වෙනවා පාලක සයිල්ල තුළට පතිපා පාලක සයිල සූන වෙන පාල සයිල සූන වෙනවා පාලක සයිල්ල සූන වෙන කොට අන්න පූටිකාසි දුරේ විශ්කම් බේමදදත්තම් පරිමාව වැඩි වෙනෝ දකින්නක. ඔන්න පූටිකාවිවෘර්ථවීමේ ක්‍රියාවලි. ඕකට තමයි අපි කියන්නේ පොටෑසියම් අයන කල්පිතේ නත්තම් පොටෑසිියම් අයන හෝමාරු කල්පිත. පැදිලි පොටෑසියම් අයන හෝමාරු කල්පිත පොටෑසියම් අයන ඇතුළට ගෙන්න්න ගත්තා සයිල ඇතුළ ද්‍රාවි භවේ වැඩිකර විට එක ජලවි භවය අඩුවෙනෝ ජලවිභවය අඩුනයි පස්සේ යාබද්ද සයිලවලින් අන්තරාසුතියෙන් ජලය ඇතුළු වෙනෝ පාලක සයිල පිම්බෙන පූටිකා සිදුර බිවෘර්ත වෙනවා දකින්නපු. ඇත දවල්ට සිදුවන ක්‍රියාවලිය ඕක අද ප්‍රාසංශලේෂන වේගේ වැඩිවෙන්න වැඩින්න පූටිකා විීවෘර්ත වෙනව දකින්න පු ආන්න පපුටිකා වැඩි වැඩියෙන් ෘර්ත වෙන දකින්න ළගතකට ඩි වැඩ අන්න වාතය ඇතුළට ගන්න පුළුවංකම ලැබෙනු පාසාං ්‍රේෂණ වේගේ වැඩිවෙන්න වැඩිවෙන්නCO2 ඇෑවෙන ප්‍රමාණයේ වැඩිවෙනු ඇවිට පHචගේ අඩුවෙනු ප ඩුනයි පස්සේ අන් මේක්‍රියාවල ඉසිද්ධ වෙනවා දකින්නපු පැහදිලිදද අන් එමන අපි හොයල බල මේ බලන් අන්න අපිට හම්මුණේ ිකාවිී ෘර්ථ වීමේ යන්ත්‍රණය දිවාකාලයේදී ප්‍රභාසංශලේෂණනය සිදුවේ. එසඳහා2 වෑවිේ ඒ ප්‍රතිඵලයක් ලෙස දිවාකාලයේ දී ශක්තිය ලෙස වයකර සක්‍රියව සක්‍රියව අ වෑ කරල සක්‍රියව පොටසියම් මයින ආධාරක සයිලවලින් පාලක සයිල්ල තුළට ඇතුළු කරගැනීම මසිදු කර අධර් සයිවලින් පාක සයි තුළට ඇතුු කරගන්න මේ එලියෙන් පොටසියම් දන ඇතුළට ගෙන්න්නග පාලක සයිල් තුළට කේදනායන ඇතුළූ විට පාලක සයි තු කේදන සාන්දරණය එමතත් තයික තමයි අපි කියන්නේ ද්‍රා්‍ය විභාවය සයිස් වැඩිදි. සාදරනය නත්තා දාව විභාව වැඩ ද්‍රාවීභාවය වැඩි වන විට පාලක සයිල තුළ ජලවිභාවය අඩ අපික පාලක සයිල තුළ මේ ද්‍රා්‍ය විභාවය වැඩිවෙන කොටට ජලවිභාවය අඩුව අ දවිභාවයයි ජලවිභාවය අතර තිය සම්බයි හඳ ද්‍රාවි භවය වැඩි වෙනකොට ජලවි භවය අඩුවට විදිර කියන් ලා සාන්ද්‍රණයේ වැඩි වෙනකොට ජලවි භව අඩුව මන්තා විදිර කියන්න මෞවුලිකතාවේ වැඩි වෙනකොට ජවි අ මවිතාවේ සාද්‍රණය සමානයි මෞලිකතාවේ සාන්ද්‍රනය සමානය මවුිකතාවේ මත්තත්තා න්ද්‍රනය වැඩිවෙන්න වැඩිවෙන්න ජලවිභවය අඩුවෙනවා දකින්න පුළ ඕකට හොඳ උදාහරයක් නම් තියෙනු එකත් ම තක් කර යන්නම් මෙහරි ලේසි එතකොට ඉගන ගන්න අමාරුවක් නෑමේ චූටි කාලේ පුඩිම කාලෙ අන් මේ විද නලයක් කරගෙන් මේකට සම්බන්ධ කර ගත්ත මේ පුුණීලයක් පුණීලයක් සම්බන්ධ කළ මේ පුුණීලේ කටට ගැටගැව්වා සෙලෝපලන් කටදාසිය ය බිත්තර සිවිය මෙ සලෝපලන් කරදාසිය ගැටගහල එක අර්ධ පාරගම් පටලය මේ ඇතුළට පිරව්වා ලුණු ද්‍රාවනය ලුණ ද්‍රාවනය පුරෝල මේ පරිස්සමින් ගිල්ල වවා ජලය සහිත භාජනයක් තුල් ජලය සහිත බීකරයක් තුකොට පුනීලය තුළ තියන්නේ සීනි දරාවනයමත්ත්ත ලුණු ද්‍රාවනය මේලිය තියෙන ජල අ ගිල්ලන්න කලින් අපි ලපුුණු කරගත්ත මේ සීනි මට්ටමන ගිල්ල පැයක්කි තර තිබ්බ මේක මේ පුචම පුංචි කාල කරපු එක බද අපි ඔගල කරාදි කියන්න දන්නේ හැබයි ඒක උසස් පෙළටත් වලංගූ අද ප ගිල්ලල තියෙන කොට අපි පෑකට පස්ය බලපු හා පැකට පස විරාමයෙන් පසු වගේ අ පෑකට පස්සෙ බලපු හාම් අපිට පේනවා පුුණීලේ තිබුණු මේ ද්‍රවමට්ටම මේ විදිහට ඉහල්ල ගිහිල තිය මෙක ති ද්‍රව මට්ටම ට හිල්ල තිවා ද කියන්නපු තවටි කොන්නගලට මෙතනින් එච්ච එකක් උස ගිහිල්ල තියනවා දැ කියනපු ඒ කියන්නේ මේ ඇතුළට මනාද දෙ විත්තිී ජලයී ඇ මේ එකඇතුළේ සාද්‍රරනයේ වැඩි මේ එකඇතුල මවුලිකතාවේ වැඩි සාද්‍රනයේ වැඩිද උසස් පෙල් පන්තිරාවයි පස්සේසාන්ද්‍රණය වැඩී කියන්නේ දරුවනේ ද්‍රාව විභාවේ වැඩි කියනෙක් ාවි බව වැඩිවෙච්චග ම සස් පෙල පන්තිද ජලවි බව අඩුවවිරු ඒක උසස් පෙල පන්තිදි වෙන නවේ සෛද්ධාන්තික වෙනක් අපි කළබල වෙන්න පාව බඩ ජලවි බවයිළඟ පාඩම අපි උගන්න පැහදි දොරන්න කෝ වඩාහොඳරට පැහදිලි වෙරු හැයි දැන් සාන්දරණය වැඩි එයින්ද මෙක ඇතුරට ජලයා ඇවිල්ල මක්කෙන අදාන්න දරෝකද ඉහලය නොව දකින්න පුළුවම. ත සාන්දරනයේ වැඩි මේ බාහිරතරාවනේ සාන්ත්‍රණයා අඩුයි මේක සාන්තරනයේ වැඩි කියන්න ජලවි භවයා අඩුයි බාහිරතරාවනේ සාන්ත්‍රණයයා අඩුයි කියන්න ජලවි භවය වැඩි. නැදිල්න්. එත මේකම තමයි වෙන්නේ ඔය මුහුදු මාළුවෙක් ගෙනල්ල මුහුදෙෙන් අපි මාළුවෙක් කල්ලඟවෙල්ල එකව දැම්මොත්තහෙම අපි අන්න අපේගෙතර ඉද මතු්‍ර ාදියයක්ක් ඇදල ඒ ටැන් කියකට දාලාල අර මාළු පෙටිිය වගෙනල් ඕකටදැ මුත්කොද වෙෙන්නේ මේක මයි වේ. මාළුවාගේ සයිල තුළට ජලේගිහිල්ල මාළුවා සයි පිම්බිලා පිම්බිලා මාළුව පැලිල මැරගු. සයිල්ලපපු පුරල මාළුව මැරිල්ල ඒනමං විස්තරාත්මකෝතාව කියන්න එනම් මෙන්න පූටිකා විවෘතවීමේ ආන්ත්‍රණයේදී ජලවිභවය යදැනවිදිී අදරාවි භවය වැඩි වෙන කොට පාලක සයිල වල ජලවි භවය අඩුවෙනෝ එන ඊට පස්සෙමකොද වෙන් මේ නිසා වැඩි ජලවි භාවයයක් සහිත ජලය ආධාරක සයිල වල සිට පාලක සයිල්ල වෙත මොකෙන් දෙන්නේ අන්තරා සුතිය මගන්න ඇතුළුුවේ එවිට පාලක සයිල්ල සූනතා පීඩනයේ වැඩිවිී පාලක සයිල සූන වෙන සූන වෙනෝ කියල කියන්නේ පින්බේ පක සයි ශෝන වන විට ඇතුළත බිත්තිය වකරතාවේ වැඩිවි පාලක සයිලකන කෑත්වී ඇතුළට බිත්තිය වක්‍රතාවය වැඩියනො මේ විදියටඒ වගේ පාලක සයිල දෙක තල්ලු වෙනයි පිම්බෙනෝ පින් බිච්චාම සයිල දෙක ඇත්ත පැදිල පූටිකාවිී ෘථ වීම සිදුව. පොටසියම් මයින පාලක සයිල තුළට පරිවාහනය සඳහා නිකම්බෑවැෑ කරන්නෝ කියෙදන එන පාලක සයිල තුට ගෙන්න්න ගන්න අන්න වැෑ කරන්න ඕන මං අර කිව්ව අන්න හැංගිලාතියන සිද්ධාන්තේ මොගත්දේ මෙන මේ අවශචතාවය සපුරාගන්න තමයි මෙම් බලන් ලබාගන්නේ පාලක සයිල තුළ හරිතලව ප්‍රබාසංස්ලේෂණය කිරීමේදී ෙක්ටෝන හුව මාරුව මගින් නිපදවන ලද A. ඒකට තමයි පාලක සයිල තුළ හරිතලවති. පාලක සයිල තුළ තියන හරිතලව ප්‍රභා සංස්ලේෂණයේ ආලෝකය මත පදනම් වූ පතික්‍රයාාව වෙදි ර ඉෙක්ට්‍රෝනො හුව මාරු ක්‍රියාාව වලිය වෙන. ඒකෙදි නිපදවෙච්ච ති හෙම නිපදවනක අපි කිව්වෙ දරුව මොකක් කියෙලද ්‍රබා ප්‍රබා පපරයි කරන ප්‍රබා පොස්පොරයිලී කරන මගින් නිපදවෙච්චTP තමයි අර පොටසියම් අයන හෝමාරු ක්‍රියාවලිය සඳහමක් කරේද යොදා ගැනීම සිද්ධ කළ පැහදිලිද පපුටිකා වැසීමේ ආන්ත්‍ර දැරච්ච පටිකා ඇරෙන හැටිදන්න වනම් වැහෙන හැටි තා ගන්න පුළුවන් ඇැබයි විභාගට කියල පූටිකා විවෘර්තවීමේ ආන්ත්‍රණ ලියන්න කිව්වාහම දරුවෝ විවෘර්ත වෙන හැටිත් ලියලා වැහෙන හැටිත් ලියල ප්‍රශ්න කරන්න එපා එවිටින්නපා විවෘර්ත වෙන හැටි නිස රහලති නැති අපි දෙකම ලියලම් පූටිකා විවෘර්තවීමේ ආන්ත්‍රණ විස්තර කර ද අපි ඇරෙන හැටි ගැන කිව්වා එට පස අපි කියනෝ වැහ හැටි කෝමද පි වැහනෑ ටිකන් රාත්‍රිකාලයේ දී ප්‍රබාංස්ලේෂණය සිද්ධ වෙන නෑ එහරිනම්ෙන් කැයි උගන්න නනිතුරෙක ගන්න හොදන ඔබේ ඉතුරක නිකන් හිතල ගන්න ද මගේ කවාක්ක ඔබට ඕනෑ මොගත් මෙන හිතර රාත්‍රිකාලේ දදිී ප්‍රභාසාාංස්ලේෂණය සිද්ධ වෙන නෑ එදා රධක්‍ ප ටික කුහරේ ස2 සන්ත්‍රරනය වැඩි. අදපූටික ුවරේ සාන්තරනය වැිනචගේ අඩු අ අඩුචාගේ කදී පාලක සයිල්ල තුළ තියන කේදනයන වැෑ කරලා අදාරක සයිල්ල වලට යව දැ පාලක සයිල්ල තුළ ද්‍රාවි භාවය අඩ පාලක සයිල්ල තු කේදන සාන්තරණය අඩුවෙනවා කියන්නේ පාලක සයිල්ල තුළ ජලවි භාවය වැඩිග බටම ඉදිරීදු ගන්න නො වැඩිම ජලවිභාවයක්තේ නයාසුත ජලයට ඇයි එක කවුරුද්ධිය වෙලා ජලේතරයිති ජලවිභවය කියන්නේ ජලාන්සුවල නිදහස්්චාලක ශක්තිය පිළිබඳ මනිනුම එකන්න ජලානුවටට කොච්චර වේගෙන් චලනය වෙන්න පුළුවන්ද කියනෙක් එක තීරණය කරන්නේ අන්න එක සා දෙකයක් තමයි ජලය වෙන කවරුවර ඉන්නවාද කියනක අපිට ස්ටේෂන එක හ මීටස් දුවන්න බෑන් මීටර් සය දුවන්න බෑනේ රෙල්වේ ස්ටේෂන් එක බස්ටන්ඩ එක දුවන්නත් බෑ ඇයි අපිට අදාළ වේගේ ගන්න බෑන් ඇයි බාධක ගොඩයින් වාහනය නවා නිස්සු ඉන්න ඕනේ හැබ අපිට මීටර් සය දුවන්න පුළුවන් උපරිම අපේ වේගේ ළඟා කරගන්න පුළුවන් හොඳග උුන්ඩේ ඒේ බාධක මොකුත් නෑ හොඳට ටක් එක හදල තේරුම් ඒකේ සිදු ගටලුවක්න එක බෝම සුමට පෘෂ්තියක් අපට ඒකේ ධාවනය කරන්න පුළුවන් උපරිම වේගයක්ත් අපට ලඟා කරගන්න පුළන් අපි කියෙන රයික්්මට මෙන මේ කාලේ වාර්තා කරගන්න පුළුවන් වනා මේ මීට සයදුවන්නකි එ ජලාන් සු විතරණන් තියන ජලේ යට උපපරිමචාලක ශක්තියත්තියෝ මම මේ උපරිමචාලක ශක්තිය තිය න සුත ජලයට සීනිහන්දැම් ොත්මකොදව සීනිහන් ද දාපු ගමන් සිීනිි කියල කියන ද්‍රා්‍ය මෙ ද්‍රාාව්‍ය අන්සුදාපපු ගමන් අර ජලාංශුවල නිෙදහස්චාලක ශක්තියමකොද වෙන්නේ අන්න අඩු වෙලා ජලවිභවය අඩුවේ ද සීණි හැඳිය එකත්දැම් මන ජලවිභාවය අඩුවෙනු තව හැන්දක් දම්මන ජලවිභාාවේ තවත් අඩු. පැහදිලිත් අනේ නම්මොකොද වෙනද දැන් සයිලවලින් අපි පොටසිියම් ධන පාලක සයිල්ලවලින් එලියටගෙනනිච්ච පුහාහම පාලක සෛල්ල තුළ සාන්ද්‍රණය අඩුවෙනවා දැන් ජලාන්සුවලට නිදහසේ චලිත වෙන්න පුළුවන්ඒගැන ජලවි භවේ වැඩු එම් දැමකොද වෙන්නේ වැඩි ජලවිභවයක් තියන පාලක සයිල තුළ ව ජලය ආධාරක සයිල වෙත ගමන් කර. ජමන් කල පාලක සයිලමක් කෙනව හැකිලීම සිද්ධව මේ බල මේවා මම කියන විදිට කොරොත් ඔබට පහසුවෙන් පාස වෙන්න පුළුවන් හේතුව ඇඳ ඇද අපට හබවෙච්චට හබවෙච්ච විවෘර්තවෙච්ච පූටිකාවක් මෙදැ හවස් වෙනකට වැහන්නේයි හද. දවල්ට මේ හොඳට පිම්බිලාතියන පූටිකාාවක් හොඳට විවෘර්තවෙලා තියන පූටිකාවක්. මේ පොටසියම් දන එලියට ගෙනනිිච්කම්බෑ මොනාද වෑවෙන්නේ අි වැෑ කරල තමයි මේ වැඩේ කරේේ එ මේට වර දැ ලීට ගිනිි්චයි පසක ඇතුළේ සාන්ද්‍රණය අඩුවේ අපි සාදරන මේ අර ලස්සන වචන පාවිච්චි කරනු දාවි භාවය අඩුව දවිභව අඩුුවවෙච්චකමම් මේ එක තුළේ ජලවිභාවය ජලවිභාව පාලක සයිල්ල තුළ ජලවිභාවය වැඩි වෙච්චකම මේක තුළ තියෙන ජලය බ සතිය මගින් නෙළියතයතිය මගින් ජලය එළියතය ජලයේ බාහිරාශුතිය මගින් පිටතට ගමන් කරනවා ප්‍රතිඵලයමකක්ද වෙන්නේ අන්න පතිඵලය සයිල පොඩි මේ සයිල ඇැකිලනු පාලක සයිල ඇැකිලේනු අපි ගියම් පාලක සයිල විශූන වෙනෝ ඇතුළත බිත්තිය වක්‍රතාවය අඩුවනෝ ඇතුළත බිත්තිය වක්්‍රතාවය අඩුවනෝ පේ නොදම අන් වක්‍රතාව අඩුවච්ච බිත්තිය මේ වක්‍රතාව මක්කච්ච ගත්ද වැඩි වෙලාති බිච්ච බිත්තිියම වක්‍රතාව අඩුවනෝ පාලක සහිල ලං වෙන පෘටිකා සිදුරවනවා වැසුනෝ පූටික ඇසුු පූටික ආන්නව. ඇතර පුටිකා ඇරෙනකොට පූටිකා විවෘත වෙනකොට ඇතුළත බිත්තිය වක්ක්‍රතාවේ වැඩි වෙනෝ පාලක සයිලකිින එක ඇත්තෙන් පූටිකාසි දුර විශාල වේ පටිකා වැහෙනකොට පාලක සයිලවලින් ජල එලියට යනෝ පාලක සයි ඇකිලු පා ස විශූන වෙනු විශූණ වෙනකොට තුළත බිත්තිය වක්ක්‍රතාවය අඩුවු ඇතුළත බිත්තිය වක්ක්‍රතාවය අඩුවනු පාලක සයිල දෙක එකන එක ලංවෙනු ප්‍රතිඵලයේ පූටිකා සිදුර වැහිල එතු ඔන්න අපි කියන නොමකක් කියලදම පූටික ඇරෙන් මේ වැහිලති ඇතුළත බිත්තිය වක්්‍රතාවටික ෑරනණකොඩමේ ඇතුළත බිත්තිය වක්ක්‍රතාව වැඩි වෙනෝ සෛල දෙකත් එකනෙ ඇත්ව වෙන ආදේ දර හෙනකොට ඇතුරත බිත්තිය වක්‍රතාව අඩුුවෙනෝ සෛල දෙක ලංවෙලා සිදුර වැහිල පැහැදිල්ලිද වැඩි ඔන්න පූටිකා විවෘතවීම හා වැසීම සිද්ධ වෙන ආකාරය න එනම් බලන් ්‍රාත්‍රිකාලයේදී ප්‍රභාසන්සිලේෂණයේ සිදු නොවේ ාතරිකායේ දී ප්‍රභාසංසිිලේෂණයේ සිදු නොවී. එවිට පාලක සයිල තුළොූ කේදනායන යකර ආධාරක සයිල තුළට සක්‍රියෝ පරිවාහනය කරයි. එවිට පාලක සයි තු ද්‍රාව විභාවය අඩුුවී ජලවිභාවය වැඩිවේ. අමනිසා වැඩි ජලවිභාවයක් ඇති ජ පාලක සයිලවල සිට කොට දෙයන්නේ. ආධාරක සයිල වෙත බායිරාශෘතිය මගින් ගමන් කරයි අන්න බරාුතිය මගින් ගමන් කරනවා අපි මෙතන්ට දා මූයික මගදදා අපි මෙ තැට දාම යනවිදම බාහිරාශුති බහිරශතිය මගින් ගවන් කරල සයිල විශූනව විශන සයිල් ්‍රතිපාලයක් ලෙස පාලක සයිල්ල විශූුණ වී ඇතුළ බිත්තියේ වකරතාවේ අඩු වී පූටිකා වැසීයාම සිදුව කේදනයන හෝමාරු කල්පිතය කෙරෙහි අන්න ඇබ්සික් කම්ලේ බැදගත්කාරය බාරයක් කිටු කරු අ සහිම එකක්කිවෙනේ මක්කි දවන පටික ඇරුුණා වහුණ හරිකන් ස්භාවික ක්‍රියාවලින් හැබැයි අපි තුමක වහින්නෑ කියලා ද සතියක් න වහින්න ඊළඟ සතිය වහින්නෙත් න පසේ ජලයමකොට තත්ත පසේ ජලය හිගයි එකන මේ නියංආතතියක්ති නියන් තත්ත්ව ඇත්ති එක මීට කලි නු ගැ ගෙනන අපි නියන් ආතති අති මෙ දෙවැනි වතාවට ඉගැන න්න මෙතැනති තුන්ගිනිවතාවටිගෙනකගන්නවා අයෝක ශාකවර්ධකදරවෙවලදි තුම් පාරක් එක ම සිද්ධාන්තිගෙනක. එන පරිසරයේ නියන් ආතතියක් පවතින කොටේ කියන පසේජල හිගයක් තියනොට අන්න ශාත තුල නිපද වෙනවා ඇසිසිකාම්ලේ සිසිම් අෝ ඇබසිකම්ලේ කියලා කියන්නත් පුළුවවා හැබැයි ක ලස්සන ඇසිකම් අපි කරඒ ලියන් හම්පා විභාගටිකඉල්ලා අන්න ඔබ සිද්ධන් හොඳර දන්න දරුවයි අපිතුම ක විභාටි කියල ලියන මේ පසේ ජලහිගේයක් ඇති විට ABC නිපදවේ අනේලකුණු දෙන්න ඔබ ඇ්සිකම්ලේ කියලලා ලියල වරහනක්කතුළ ඔපට ලඉන්න පුලු පැදි එම වරහනක්කතුරේ ලියලා ඇවතවතාවක් ඒ ප්‍රශ්නේදදි ආයෝවාට ඇබසි කම්ල ලියන්න ඔඕන්නන් එතකොට බයේ කියලිය කවන්න හැබැයි එකපාරක් හරියට ලියල ඉන්නම් ඇබ්සිසි කම්ලේ පැහදිලි එනම් අපි කියන මොකක් කියලද අන්න පසේ ජල හිගේයක් තියෙනොකොට නැත්තම් නියන් ආත තිතත්ත්වයක් පවතිනකොට ශාකවර්ධක දරවවයක් විදිට මොනනාවද නිපද වෙන්නේ සික්කම්ලේනි පදවීම සිද්ධ ව. මේ ඇප්සිසික්කම්ලේ මගින් පපුටිකා වසා දැමීම සිද්ධකරු. තකා හොත්තහන්නේ පටිකා වලද. එක ශාක වර්ධක දර්‍ය ටිකා වහදතර පටිකා වහපුහ මොද ව ශාකවලින් ජලේපිට වෙන එක වලකීර. ද ශාකවලින් ජලේපිට වෙනක වලකීනවා ඒක කියන්නේ ශාකය මැලවිලා මැරිලෑනේ කෙක්ෂා කාරක්‍ෂා කරනවා කවුරු මගින්ද ඇබ්සිෙසික් කම්ලේමගේ එම අත්තන නිකහිතනක පසේ ජලයේ හිගත් වෙලා තියෙනකොට සතියක් දෙකක් වහින්නැතූ තියෙනකොට. පූටිකක් ඇරල්ලනන් තියෙන්නේ එ පූටිකාවලින් වයිහෝ මාරු කරන්න තමයි පූටිකා ඇර ප්‍රභාසංස්ශලේෂණය කරලා සොසනය කරලා ඒ වැඩවලට හැබැ පූටිකා ඇරලා තියෙනකොනොද වන්න වලි ජලේපිට වෙන එම ජලේපිට වුණුොත්මකොද වෙන්නේ ාකයට ජලය උරාගන්න පුළුවන්ද. බෑ පසේ ජලය නෑන්. එනං ශාකයේ ජලය උරාගන්න නෑ හැබැයි ශාකවලින් ජලය පිටවෙනවා පූටිකා හරහා එන්ද ශාකයේ මැලවිලා මැරිලය. අන්නේ නියනාාතතිවලදී ශාකය තමන්ගේ පණබේරගන්න කරන වැඩපිළිවලක් තමයි ඇබ්සිසික්කම්්ලේ නිපදවල පූටිකා වහළදා. එවිට ශාකපත්‍රවලින් හා කඳින් ජලේපිට වෙන එක වලකි නොවා ශාකයේ මැලවෙන්න නෑ ශාකයේ වර්ෂාාවෙනකා මේ ආථතික තත්ත්වය මගරලයනක ශාකයට තමන්ගේ ජීවිතය ආරක්ෂාකරගන්න පුළුවන්කම ලැබේ පැදි මේක මේ ආතතිය දරාගන්න තියන ශාකවල අනුවර්තන එක තමයි අප අම්මල තාත්තල කියන්නේ වැස්සක් පහින්න ඇති වෙච්චහම් සතිීකින් දෙයකින් වැස්ස තිවෙච්චහම් එ කියන්න එක මේ ගහක්ක දල්ලක් පද්ධන්නේ හවු එගොු මක්කර අන්ඳන්න මේ වෙලා මේ ආතත්තියට ඔරොත්තු දෙන විදියට අන්න ප්‍රභාසංශිලේෂණය සීමමා කරලා අන්න නවශාක පත්තර අංකුර හදන එක නතර කරලා තමන්ගේ ජීවිතය රැක ගැනීමේ වැඩ පිළිවෙලක නිරත වෙලයි පොඩි මේ අහිතකර කාලේ ගොල පොඩි අක්කරියව ගත කර අපෝ වැසක් ආපුගම අන්න ප්‍රභාංස්ලේෂණය පටන් අරගෙන තුරරිකිලි දා සීග්‍රෙන් හැදෙන්න පටන්ග මේ ස්වබා දහම මේ හසිරි අනේ නම් මේ ඇබසිසි කම්ලේ ගැන ඔබ දැන ගෙන තියෙනු අපි කිය නොමේ පසෙ ජල හිගයක් පසේ ජල හිගයක් ඇතිවිට ශාක පත්තරවල හා මුල්වල අ මෙ දෙකම මතක තියාගන්න දරු ශාකපත්තරවල හා මුල්වල නම් හෝමෝනේනි පදව ටසියම් අයන ෝමාරු කල්පිතය කෙරෙ ඇ්සිසික් කම්ලේ වැදගත්කාරය බාරයක් කිටකරු. මේක මේ උසස් පෙල පන්ති අපි මෙකන මේ හෝමෝනයක් කියනට වඩා හොඳයි මේකට අපි කියෑන ශාක වර්ධ කදරබ්‍ය හෝමෝණය කියන වචන වැරදිනේ හැබ අපි කන ශාක වර්ධකදරබ්ය කොයිද නිපදවන්න පතරවල හා මුල්වල ABC නම් හෝමෝනේ නැත්තං ශාක වර්ධකදරබ්‍ය නිදවේ මේබීයේ නිපදවීම මගින් පාලක සයිල තුළෝ කේදනායන පාලක සයිලවලින් ඉවත් කර පූටිකා වැසීයාමට සලස්ස. ඇතරෝග කෙටියෙන් කියන්නේ පසේ ජලහිගේයක් ඇතිවිට එමත් නැත්තා නියං ආතතියකදී ශාක මුල් හා පතර මගින් නැප්සික්කම්ලේ නිපදවල පූටිකා වසාදැමීම සිද්ධකර. නැත්තාම් වෙන විදිරිකෝ පූටිකා විවෘතවීම නිශේදනය කරලා. ශාකවලින් අනවශ්‍ය විදියට ජලේපිට වෙන වලක්වො පැිද. මේක ශාක නියංනාතතිය සඳහා දරන අනුවර්තනයක් විදියට අපි කිය පැහදිලිද මෙ එමගින් ශාකෙන් ජලේපිටවීම වලක්වා ශාක සයිල්ල විශූනවීම වලකා ශාක මැලවීමෙන් ආරක් ෂාකර ඇත්තන් ශාකයේ මැලවිලා විනාශ වෙලා යන්න පුළ. බෝවිට රාතරි කාලයේදී පටිකා වැසී පවතින අතර දිවාකාලයේදී විවෘර්තවති දිවාකාලේදී පාලක සයිගල කේදනායන ලබා ගැනීම අලෝකයේ මගින් උත්තේජනය කරනන්න මේ වැඩේDP මගින් කරන වැඩා බලහත්කාරයෙන් කරන්න හැබයි අලෝකේ තියනකොට මේක තව අන්න දිරිමත්කිරීම සිද්ධ කරනු ඇතකොට අලෝකේති එද්දදි අන්න ඒ අලෝකේ බලපෑමින්ද පපුටිකා විවෘර්තවීම තවත් ොඳින් ද්ද වෙන දකිඉන්න පුළුවන්වෙ. පැහදිලිද. දිවාකාලයේදී ප්‍රභාසාංස්ලේෂණ වේගේ වැඩි එමනිසා අදපූටික ුවරේ සෝ2 සාන්දරනය අඩුවීම නිසා පූටිකා විවෘර්ථවීම උත්තේජනය න. එත ප්‍රභාසාංස්ලේෂණ වේගේ වැඩි වෙලා අදපූටික කුහරේ PHචගේ අඩුවෙන එකත් අන්චගේ වැඩිවෙනක්ෝ සාන්දරණය අඩුවෙනයකු සාන්ත්‍රරණය අඩු වෙලා පH වැඩිවීමත් අන්න, ිකාවිී ෘර්ථත කිරීම කරෙහි බලපානෝ දකින්න පුළ පැහැදිලිදන් එතකොට මේ ඔක්කුමත් එක් ශාකවල තියෙනවා බයිලෝජිකල් කලොක්් එක පඩි ජයිව ඔරු ලෝසුව දැපිත්න් අපේ තියන බයිලෝජිකල් ලෝ එක ොක් කරකොලතිී එක සියලු ්ඩේට්ස් යනු මෙ අන්න උපදින්න මෙදා මේගේ අධ්‍යපන සසුකම් එක සියලු කාරණත්ක මෙ අවසන් ගමන්න යන හවල් දවසර ග අදර. එකහි අපට පොඩි වෙනස් කරමක් කරගන්න පුළුව. පොඩි පොඩියන්න අපේ උනන්දුවත් එක්ක මහන්සේ වෙලා අඒ කාරනාටික කරන්න පුොල එක ප්‍රායෝග්කයි ශාකවලත් තියනවා මේ අභ්‍යන්තර කාලමිනුම් යාන්ත්‍රණය එක මගින් තමයි තීරණය කරන්නේ අන්න දවසේ පූටිකා ඇරිල්ල තියන එක වැහිල්ල තියන එකත් තීරණය කරන්න පුළුව මංකිවේ අපිට තියෙනර අපේ නිස්සු පාවිච්චි කරන්නේ වචනයක් දයිවය පන්න හොම කියග එවල ඇත්ත අක්තීරෝන් පොඩිකාරණාවවත හැබැ අපට වෙනස් කරන්න පුළ උඹබලන් පූටිකාී වෘර්තවීම කෙරෙහි ආලෝකය බලපාන එකයි දෙක අන්න ප්‍රභාශංස්ලේෂණ සීග්‍රතාවේ බලපානකින් පHච්චගේ වැඩි වෙන එක බලපා. ඒසාදක එහෙමවතිද එ අමතර ඇබසි කම්ලේ තියනොද ැදගේක එකත් බලපා ඒ ඔක්කොමත් එක් අ අභ්‍යන්තර කාලමිනුම්‍ය අන්ත්‍රනයන් දලපා පැහදිලි අ්‍යන්තර කාලමිනුම්්‍යන්ත්‍රණය බලපා ඒකටත් පුළුව අමකරන්න දවසේ පූටිකා විවෘත වෙලා තියන කාලේ තීරණය කරන්න පුළුව අන්න පාලක සයිල අභ්‍යන්තර කාලමිනුම්‍යන්තරණය අන් බලජිකල් ලොක් මගින් දවසේකාලේ තුළ පූටිකා විවෘර්තවීම හා වැසීමේ රිත්්මය පාලනය කිරීම සිද්ධ පැහැදිලිද නියගේ අධික උෂ්ණත්වය හා සුළඟ වැනි පරිසරාතති තත්ව දිවාකාලේදී පූටිකා වැසීමට හේතුව බැරිවෙලාන්න නියගයක්කා හොත් අධික උෂ්නත්වයක්කා හොත් එමත් ඇත වැඩිපුර සුලන් තියන දවසක් නම් මේ වාතති ඒතත්ව වලදී පූටිකාමක්රනවාද. අන්න වහලා දැමීම සිද්ධ කරනවර බයිලෝජිකල් කලොක්් එක මගේ. මේ අපි එන්නේ මේවායිහෝමාරු ක්‍රියාවලේ අන්තිමේක අපි මේ දියුණුම එක පුටිකා මගින් සිදු කරන වායහෝමාරු ඉට අමතරව වායහෝමාරු සිද්ධ වෙන්න පුළුවන් වාසිදුරු හර ජ්‍රිතීක වර්ධනය සිද්ධ වෙච්ච ශාකවල ඔබට මතකයි මේ රූපේ මිට කලින් අපට හම්බුුණ ීක වර්ධනය සිද්ධ වෙච ාකක පිටතිම තියන්නේ වල්කේ ඒවල්කයේ සයිල කැඩිල හදන කුහරේ තමයි අපි කියනවා සිදුරු. මේ වාසිදුරු හරහාවායිහෝමාරු ක්‍රියාාවලිය සිද්ධවෙන්න පුල්ලු පැහැදිලිද අන්න. එත මෙ තියන්න ඔය කියනවා වාසිදුරක් හොහද වා සිදුරු තියෙන්නේ දිතීක වර්ධනයේ සිදුව ශාකවල් කඳේ පිටතිම්ම තිය ල්කේ ොපුරල් ගිල්ල ඇැදිි්ච දරක් අපි කියනවා සිදුරා. ජිතීක වර්ධනයේ සිදුව ශාකයක පිටතිම් ඇති වල්කේ මගින්ද අන්න වායහෝමාරුව සිදුවේ මෙය වාසිදුරු හරහාවායුහුවමාරුව නම්බේ. එ පූටිකා හර සිදුවන වයහෝමාරුට අමතර වාසිදුරු හරහත්වායිහෝමාරු ක්‍රියාවාවලිය සිද්ධ වෙනව දකින්න පුළුවන්ේ. පැහැදිලිද. එමනක් ඔන්නා පිවර කරා මේ පාඩ මේ අලවෙනි පාඩම අපි සාකච්ඡා කරලා සම්පූර්ණයෙන් අවසන් කර ඒශාකව යව්හ විද්‍යාව ප්ලන්ට ඇනටම් ඉට පස්ස අපි පාඩම දෙවනි කොටසටේ නු අනේ දෙවනි කොටසෙන් අපි නැවත හමුවය.